බුද්ධිවන්ද සකල් සත සසර අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. වැඩිම කාලයක් වැඩසිටිය උතුම්ම පුුණ්්‍යභූමිය තමයි සැවත්නුවර ජේතවන පුුණ්්‍යභූමි. සැවත්නුවර ජීත වනාරාමි අයිති වෙන්නේ සතර අවිධහිත ස්ථානවලට සතර ස්ථානවට නෙමයි. හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වැඩන්න ස්ථානයක් පුුණ්්‍ය ෝමිය ඔබ දන්නවා අනාත පින්ඩික සිටතුමා රන් කහවනු දහාට කෝටියයක් කහවනු අතුරල තමයි ජේත වනාරාමේ හදන්න ඉඩම මිලදී ලගත් ඒ වෙනුවෙන් කල්ප ලක්ෂයක් සසර පෙරුම්පුරාගෙනාපු කෙනෙ මේ බුද්ධ ශාසනය අග්‍ර දදායකය බවට පත්තේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ බෝමිය කොටි සෙනසුන් හදලා අංග සම්පූර්ණ ආරාමයක් කරවලයේ භූමිය, බුද්ධ වාසනීට පූජා කරන්න සසර පෙරම්පුරාගෙනාපුූ සුදත්ත සිටුවරේ. බුදුරජාණන් වහන්සේ මුණගැහිච්ච පලවෙනි දවසිමයි බනහලා උතුන් සෝතා පණ්ඩ පලට පත්තුනිි. බුදුරජාණන් වහන්සට ආරාධනා කර ස්වාමීණී භහග්‍යතුන් වහන්ස. මම වැඩ ඉන්නේ සැවැත්නුවර කෝටි ගාාවනක් මනුස්්‍යයන් ජීවත්වෙන. ොල් රජතුමාගේ රාජදධහනි අගනගය ඔබහන්සේ මගේ ආරාධනාව පිළිගන්න සේක්වා ඔබහන්සේ මගේ ආරාධනය පිළිගෙන සැවත්නරට වැඩම කරන සේක්වා ඔබහන්සි වෙනුවෙන් මං ආරාමයක් සකස් කරලා බුද්ධත් ප්‍රමුඛ මහා සංගයාාවෙනුවෙන් සග සතු කරල පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සිට සිහිපත් කර උන්න්නහන්සේ ආරාධනය පිළිගත් සුදත්ත සිතුරලට පුද්දුම සතුට ජගහනුවරට ව්‍යාපාර කටයුතු පිණිසගේ ඒ කටයිතු ඔක්කොම පැත්තකතිය ලාපහෝ පුද්දුම සතුටකින් ආපහෝාව. ඇවිල්ල මුළු සැවැත්නර පුරාම ඇවිදගෙන යනකොට ජේතක කුමාරයටටයිති රජ්ජරුුවන්ගේ පුතාට අයිතිේ උයන දැක්. බොහොම රමණීය මේ පිම්බිම පෙර බුදුවරු සේවනය කරපු බෝමිය. දකිනකොටම සසර පිනත් බුදුවරු වැඩසිටිය බෝමියන්. මේ භූමියමයි මෙතනට සුදුසු කියලා වැටවුණා. හොයිලා බැලුව රජතුමාගේ පුතාට අයිති. ඔහුට ඉඩමක්විකුණා අවශ්‍යතාවයක් නෑ. ඕන තරම් මිළමුදල් ධනය වස්තුවතියෙනවා. ඉඩම ඉල්ලුවට පස්සේ නොදීන්න බැරිකමට කියා හිටියා. මේ ඉඩමනන් නිකන් දෙන්න මුළු ඉඩම පුරාම කහවනු අතුරන කෙනෙකුට. ඇර එන්න ඉඩමනන් දෙන්න කේ. හොඳයි කියලා ගිහිල්ලා. කරත්වලින් පටෝගෙන ගිහිල්ල දහාට කෝටයක් කහවනු ඉඩම ඇති. මේ අරංචි වෙච්චි ජේතකුමාරයක් දුවගෙනන කොට ඉඩම පුරාම කහවන් වතුරලා පුංචි කොට සහිතුරු වෙලා තිීබි. හාහා ඇති ඇති කියලා නැවත්තලා ඒ කොටස මංවෙනුවෙන් කියලා ඔන්න ඒ විදිහට තමයි. ජීත කුමාරයාකෙන් අනාත පින්ඩික සිතතුමා දහාට කෝටයක් කහන වතුරළලා ඉඩමගත්තය. බදුරජාණන් වහන්ස වෙනුවෙන් අංග සම්පූර්ණ ආරාමයක් ඉදි කරා. බුදුහාමුදුරන්ට වැඩහින්න සඳන් ලීෙන් සුගන්ධ කුටියයක් වහල හතකින් යුක්ත සුගන්ධ කුටිය. සතර දිසාවිෙන් හුළං හමාගනෙනකුට ඒ වහල අතරින් සඳුම් සුවන්දත්ෙ කුටියටන විදිහට සුගන්ධ කටියයක් ඉදි කරා. ඒ ඒ මහරහත්තන් වහන්සලාට වෙනවෙනම කුටි සංගාවාස දානසාලා දම්සභාමණ්ඩප සග සම්පූර් නාරාම ගොඩනැගිලි ඉදි කරන්න තවත් දහට කෝටයක් වියදංකරම්. සකස්කරල් අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මන උත්සවේට නගරි හැම තැනම දන්සැල්ලියෝදලා දුගී මගේ යාචකයන්ට කන්නදීලා නගරිම සරසල උස්්‍රවශ්‍රීයෙන් මෙ ආරාමි සග සතු කළ පූජා කරන්න තවත් දහටකෝටයක් වියදන්කරම්. මේ විදිහට තමයි ජේතවන පුුණ්්‍ය භෝමී බුද්ධ වාසනය වෙනුව පනස් හතර කෝටයක් වියදන් කරලා. අනාත පෙන්ඩික සිටතුමා සඟසතු කල පෝජා කරන්නට එතුනේ. පංහතුනේ බුදුරජාණන් වහන්සගේ ජීවිතය වස්කාල දහ නමයා මේ පුුණ්්‍ය භූමී වැඩ සිටිය. හැම බුදු කෙනෙක්ගේම ජීවිතයේ වැදිම කාලයක් වැඩඉන්න පුුණ්්‍ය ෝමී. බුදුරජාණන් වහන්සේලාත් මේ බෝමියයේ එතනම වැඩ සිටියා කියල සඳහන් වෙන්. හැම බුදු කෙනෙක් වෙනුවෙන් ගන්දකොටිය ඉදිවෙලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා අනාත පෙන්ඩික සිතුතුමා ගන්ධකුට ඉදිකරපු බෝමිය මයි ජේතවනය කියලා කියන්නේ හැම බුදුකෙනෙක්ම ලෝක පහළ වනාට පස්සේ. හැම බුදුකෙනෙක් වෙනුවෙන් මාරාමයක් ඉදිවෙලා ඒ බුදුරුන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න බෝමියෙන්. පින්හතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටිය වගේමයි. ත්‍රිපිටකේ සඳහන් දේශනාවලින් වැඩිම ප්‍රමාණයක් දේශනා වෙන්නේ ඒ සැබත් නොර ජේතවන්න පු්්‍ය බෝමියය දමයි. ඒ උතුම් පුුණ්්‍ය බෝමිය අවිධහිත ස්ථානයක් අවිධහිත කියලා කියන්න වෙනස් වෙන්නේෙ නෑ. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙන කොටත්. සමහරවෙලාට දැන් අද සපුරාවිද්‍යා බෝමියයක් හැටියට ආරක්ෂා වෙලා තිය. සමහරලාවට අනාගතයේ මහ කැලයක් බවට පත්තේ. බුද්ධ ශූර්න්‍යය කාලි මහා වනාන්තරයක් හැටියට තියයි. ආයමත් කාලිකට පස්සේ අනාගතයේ මෛත්‍රයි බුදුරජාණන් වහන්සේ පහළවෙන කාලයනකොට. ඒ බෝමි ආයමත් බුදුරු වෙනුවෙන්ම එතනම පහළ වෙලා සකස්ව වෙනවා එත්තනම පින්වන්ත කෙනෙක් පහළ වෙලා. ම් පුරාගණ යන්න කෙනෙක් ඒ භූමියම අනාගතය මිලදීගෙන. ඒ විදිහටම කුටි සෙනසුන්නිදි කරලා මෛත්‍රී බුදුරජාණන් වහන්ස වෙනවෙනුත් ඔය භෝමීමම පූජාවනවා. ඒ නිසා හැම බුදු කෙනෙක්ම ජීවිතයේ වැඩිම කාලයක් වැඩයින්න උතුම්ම භූමිය තමයියේ සැවැත්නූර ජේතවන පිම්බිම සතර අවිධහිත ස්ථානවලට අයිති පුණ්්‍ය බෝමිය ඒ නිසා ඒ උතුම් පිම්බිම ජේතවන පු්්‍ය භෝමියයට අපි බුදුරජාණන් වහන්සේ දහස් ගනම් මහරාහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩිම කාලයක් වැඩසිටිය පිම්බීම. ධර්ම දේශන අතර විශාල්ම දේශනා ප්‍රමාණයක් දේශනාකරකු පිම්බිීම. වැඩිම පිරිසක්කේ බෝමිය තමයි බුදුහාදරංගෙන් පනහල ධර්මය අවබෝධ කරේ මාර්ග පල් ලැබයි. මෙ බුද්ධපවන්න.